ෆෝක්සකන් කිව් ගම්මතක් වෙන්නේ ලෝක ප්‍රසිද්ධ ෆෝක්සකන් බීටල් නැත්තන් ඉබ්බකාරය. ඒත් මේ ජර්මන් කාකම්පනියකට ගොඩක් දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. අද අපි කතා කරන්නේ මේ ෆෝක්සකන් කම්පනික ගැන. ෆෝක්සකන් කම්පනී ඉතිහාසය ගොඩක් දීර්ඝ නිසා මේ වීඩියෝ එක කොටස් දෙකකට තමයි ඔයාලට බලන්න පුළුවන් වෙන්නේ. අපේ RPM Media YouTube channel එකට subscribers ලා 100ක් සම්පූර්ණයෙන්ම සමරන්නත් එක තමයි මම මේ වීඩියෝ එක අදාරන් ඉන්නේ. 1930 දශකයේදී ජර්මනිය ආර්ථිකය අනුව ගොඩක් දෙනෙකුට කාර් එකක් ගන්න තරම් වත්කමක් තිබිලා නැහැ. ඒ කාලේ ජර්මනි මිනිස්සු 50 දෙනෙකුගෙන් එක්කෙනෙකුට විතරයි කාර් එකක් තිබිලා තියෙන්නේ. ඉතින් මේ නිසා වාහන නිෂ්පාදකයෝ කීප දෙනෙක් ජනතාව සඳහා වාහනයක් නිපදවන්න වෙන වෙනම ප්‍රොජෙක්ට්ස් කරලා තියෙනවා. BMW 315, Mercedes-Benz 170H, Adler Autobahn, Steyr 50 සහ 55, Hanover Mag 1.3L වගේ ආස් බිහි වුණේ මේ පොඩි පොඩි ප්‍රොජෙක්ට්ස් නිසා. මේ වාහන ගොඩක් එක වගේ. ඒ වුණාට මේ වාහන ඩිසයින් කරද්දී අනුගමනය කරලා තිබ්බ ස්ටයිල් එක එතරම් අලුත් එකක් නෙවෙයි. 1920 ගණන් වල සිට මේ වායුව කපාගෙන යන හැඩය අනුව කාස් කීපයක් ඇවිල්ලා තියෙනවා. මේ හැඩය අනුව ආපු ගොඩක් ජනප්‍රිය කාස් වුණ ජර්මනී හැනෝ මැග් කොමිස් බ්‍රොට්, චෙකොස්ලෝවේකියාවෙ හදපු ටැට්‍රා T77 වගේ කාස් තව තවත් අලුත් වෙලා මේ 1930 දශකයේදී ආවා. ඊට පස්සේ 1933දී ජර්මනියේ හිටපු ප්‍රසිද්ධ වාහන ඩිසයිනර් කෙනෙක් වුණ ෆර්ඩිනන්ඩ් පෝෂේ එයාගේම ඩිසයින් එකකට අනුව පුංචි ෆැමිලි කාර් එකක් හදනවා. ඔහු මේ කාර් එකට ෆෝක්ස් ඔටෝ කියලා නම තියෙනවා. ඒ කියන්නේ ජනතාවගේ කාර් එක කියන වගේ තේරුමක්. පෝෂේ මේ කාර් එකට එයා කූල් රියර් මවුන්ටඩ් එන්ජින් එකක්, ටෝෂන් බාර් සස්පෙන්ෂන් සිස්ටම් එකක් යොදලා තමයි හදන්නේ. ඒ වගේම කියන්න ඕන අපේ චැනල් එකට සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. Facebook එකෙන් සහ Instagram හරහත් අපිත් එක්ක එකතු වෙන්න ඔයාලට දැන් පුළුවන්. ඊට පස්සේ මේ ප්‍රොජෙක්ට්ස් ගොඩක් අත්හදා බලමින් තිබ්බ කාලෙදී හරියටම කිව්වොත් 1934දී ඇඩොල්ෆ් හිට්ලර් බලයට පත් වෙනවා. ඔහුගේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා හැම ජර්මන් වැසියෙකුටම කාර් එකක් ලබා දෙන්න. ඒ අනුව හිට්ලර් ෆෝක්ස්වාගන් ප්‍රෝග්‍රෑම් එක හදනවා. මේ ප්‍රෝග්‍රෑම් එකේ ඇඩොල්ෆ් හිට්ලර් ඕඩර් කරනවා වැඩිහිටියන් දෙන්නෙකුයි ළමයි 3 දෙනෙකුයි දාගෙන උපරිම පැයට කිලෝමීටර් 100ක වේගෙන් යන්න පුළුවන් මෝටර් බයික් එකක ප්‍රයිස් එකට ගන්න පුළුවන් විදියට කාර් එකක් ඩිසයින් කරන්න කියලා. නමුත් ඉතාමිකමනේ නෝන් තේරුම් ගන්නවා ප්‍රයිවට් සෙක්ටර් එකට මේ වගේ ප්‍රයිස් රේන්ජ් එකට මේ වගේ කාර් එකක් හදන්න ගොඩක් අමාරුයි කියලා. ඒ නිසා හිට්ලර්ගේ අනුග්‍රහය ඇතුව 1937දී ජර්මන් කම්කරු පෙරමුණ විසින් බර්ලින් නගරයේදී රජයට අයත් ෆැක්ටරි එකක් හදනවා. මේ ෆැක්ටරි එකේ කාස් හදන්නේ ෆර්ඩිනන්ඩ් පෝෂේගේ ඩිසයින් එකට අනුව. මෙහිදී ඇඩොල්ෆ් හිට්ලර් මේ කාර් එක එන්ජින් එක එයා කූල් විදිහට ඩිසයින් කරන්න කියලා කියනවා. මොකද ඒ වෙද්දි ජර්මනිය ගොඩක් මිනිස්සුන්ට ගරාජස් තිබුණේ නැති නිසා. මේ කාලෙදී වාහනවලට එන්ජින් කූලන්ට්ස් තිබ්බේ නැහැ. වතුර තමයි දැම්මේ. ඉතින් සීතල කාලෙදී වතුර ෆ්‍රීස් වෙලා එන්ජින් එක සීස් වෙන්න පුළුවන් හින්දා තමයි එයා කෝල් කරේ. ජර්මන් ජනතාවට සතියේ රයිස් මාක් 5ක් ඉතුරු කරලා තමයි මේ කාර් එක ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ අපේ බස් සීසන් එකේ ක්‍රමයට කාඩ් එකක් තමයි තිබිලා තියෙන්නේ. නමුත් මේ ක්‍රමයේ මූල්‍ය වශයෙන් එච්චර සාර්ථක ප්‍රොජෙක්ට් එකක් උනේ නැහැ. ඒ වුණත් මිනිසු 336,000ක් විතර ඇප්ලයි කරලා තිබුණා කියලා කියනවා. මේ කාර් එක නම් කරලා තිබ්බේ KDF වැගන් කියලා. KDF කියන්නේ ක්‍රාෆ්ට් ඩර්ජ් ෆ්‍රෝඩර් කියන එක. ඒ කියන්නේ ස්ට්‍රෙන්ත් ත්‍රූ ජෝයි, නැත්තම් ප්‍රියතේ තුලින් ශක්තිය කියන එක. 1937 ජර්මන් කම්කරු පෙරමුණ පිහිටවපු Company for the Preparation of the German Volkswagen කියන කම්පැනි එක යටතේ තමයි මේ කාස් හදන්නේ. ඉස්සෙල්ලම කාස් ස්ටුට්ගාඩ් ෆැක්ටරි එකෙන් 1938 ඉඳලා නිකුත් කරන්න පුළුවන් වෙනවා. මේ කාර් එකේ තිබ්බ එයා කෝල් ෆ්ලැට් 4 රියර් මවුන්ටඩ් එන්ජින් එකක්. ඒ වගේම මේ KDF වැගන් කියන්නේ හිට්ලර් විසින් ජනතාවට සේවා සපයන්න හදපු Volkswagen ප්‍රෝග්‍රෑම් එකේ වාහනය විතරයි. මේ ප්‍රෝග්‍රෑම් එක යටතේ රේඩියෝ සර්විසස් පවා තිබිලා තියෙනවා. KDF වැගන් කියන කාර් එක ඩිසයින් කරන්නේ Erwin Komenda විසින්. ඔහු තමයි මේ කාර් එකට මේ බීටල් කියන කුරුමිණියාගේ හැඩය ලබා දුන්නේ. නමුත් මේක හිතලා කරපු දෙයක් නම් නෙවෙයි. මේ KDF වැගන් එක වින් ටනල් එකක් යොදාගෙන ඩිසයින් කරපු මුල්ම කාර් කීපයෙන් එකක්. ඒ නිසා තමයි වායුව කපාගෙන යන හොඳම හැඩේ විදිහට කුරුමිණියෙකුගේ හැඩය මේ කාර් එකට ලැබෙන්නේ. මේ ප්‍රොටෝටයිප්ස් ටෙස්ට් කරද්දී රිලයබිලිටි එක ටෙස්ට් කරන්න හැතැම්ම මිලියනයක් පමණ ධාවනය කරලා තියෙනවා. මේ අතර හිට්ලර්ගේ ප්‍රධානත්වයෙන් 1938 මැයිවලදී වොල්ස්බර්ග් නගරයේදී ස්ටැට් ඩෙස් KDF වැගන්ස් නැත්තම් KDF නගරේ හදන්න පටන් ගන්නවා. 1938 ජූලි 1 වෙනිදා මේ නගරයේ වැඩ ආරම්භ වෙනවා. ඒ වගේම 1938 සැප්තැම්බර් වලින් පස්සේ මේ ගෙසු ඕල් කම්පැනි එක Volkswagen Werk GmbH කියලා නම වෙනස් වෙනවා. මේ නේම් එක ප්‍රනවුන්ස් කරන්නේ Volkswagen කියලා. වෙන නම් ඔක්කොම වැරදි. 1939න් පස්සේ කාර් හදන එක පොඩ්ඩක් අඩු කරලා දෙවන ලෝක යුද්ධය සඳහා යුද්ධ වාහන නිපදවන්න Volkswagen සමාගම පටන් ගන්නවා. යුද්ධ කාලයේදී හදපු ප්‍රධානම මොඩල් සුනේ ජර්මන් හමුදාවට හදපු Volkswagen Type 82 Kubelwagen සහ Type 42 Schwimmwagen කියන වාහන. 1998දී Volkswagen සමාගම පිළිගන්නවා දෙවන ලෝක යුද්ධ කාලයේදී මිලිටරි වාහන හදන්න නාසි පාලනය විසින් හිර කරගෙන හිටපු යුදෙව් ජාතකයෝ 15,000ක් විතර යොදාගත්තා කියලා.
1945 දෙවන ලෝක යුද්ධයේ ජර්මනිය පැටවුණාට පස්සේ ඇමරිකාව විසින් KDF නගරය සහ ෆැක්ටරි එක යටත් කරගන්නවා. ඉන් පස්සේ ඔවුන් මේ ෆැක්ටරි එක බ්‍රිටිෂ් ආමියකට බාර දෙනවා. මේ අවස්ථාවේදී මේ ෆැක්ටරි එක බෝම්බ ප්‍රහාරවලින් සම්පූර්ණයෙන්ම වගේ විනාශ වෙලා තිබ්බේ. ඉතින් මේ ෆැක්ටරි එකේ අයිති වෙන්නේ මේජර් අයිවන් හර්ස්ට් කියලා බ්‍රිටිෂ් ඔෆිසර් කෙනෙකුට. ඔහුට පැවරුණු රාජකාරිය තමයි මේ ෆැක්ටරි එක පෝස්ට් ඩෑම් ඇග්‍රීමන්ට් එක යටතේ බ්‍රිටිෂ් මිලිටරි වාහන මේන්ටේනන්ස් කරන්න පාවිච්චි කරන්නේ. නැතිනම් ෆැක්ටරි එක සම්පූර්ණයෙන්ම කඩලා එංගලන්තයට නැවගත කරන එක. නමුත් මේ ෆැක්ටරි එකේ වටිනාකම දැක්ක හර්ස්ට් මිලිටරි වාහන රිපයර් කරන්න ඕන නිසා කඩන්න දෙන්නේ නැහැ. ඒ අතරම 1947 දී පෝස්ට් ඩෑම් ඇග්‍රීමන්ට් එකේ වගන්ති කීපයක් වෙනස් වීම නිසා මේ ෆැක්ටරි එක කඩන්න කොහොමත් නොහැකි වෙනවා. ඒ නිසා අයිවන් හර්ස් සහ ඔහුට සහයෝගය දුන්න ජර්මන් ඩිරෙක්ටර් වුණ හයින්රික් නෝඩෝෆ් එකතු වෙලා මේ ෆැක්ටරි එකේ ටයිප් 1 කාස් දිගටම හදන්න පටන් ගන්නවා. ඊන් පස්සේ 1949 දී සම්පූර්ණයෙන්ම ජර්මනිය හමුදා පාලනය අවසන් වෙනවා. ඒත් එක්කම මේ ප්ලාන්ට් එක නම වොල්ස්බර්ග් විදිහටත් කාර් එක නම ෆෝක්ස්වාගන් විදිහටත් වෙනස් වෙනවා. මේජර් අයිවන් හර්ස්ගෙන් පස්සේ වොල්ස්බර්ග් ෆැක්ටරි එකේ ඩිරෙක්ටර් වෙන්නේ හයින්රික් නෝඩෝෆ්. වොල්ස්බර්ග් නගරයෙන් ආවා කියලා පෙන්නන්න තමා ෆෝක්ස්වාගන් කාස් වල ස්ටීරින් එක මැද්දේ වොල්ස්බර්ග් නගරයේ සංකේතය දකින්න පුළුවන් වෙන්නේ. 1949 දී ෆෝක්ස්වාගන් ෆැක්ටරි එක ඇමරිකාවේ ෆෝඩ් සහ එංගලන්තයේ රූට්ස් ගෲප් එකට විකුණන්න ලෑස්ති වුණත් ඒ කවුරුවත් මේ ෆැක්ටරි එක ගන්න කැමති වෙලා නැහැ. ඒ නිසා තමයි අදටත් ෆෝක්ස්වාගන් කියලා බ්‍රෑන්ඩ් එකක් ඉතුරු වෙලා තියෙන්නේ. 1949න් පස්සේ හයින්රික් නෝඩෝ ෆෝක්ස්වාගන් කියන එක ජර්මනියේ සංකේතයක් කරන්න ලොකු වැඩ කොටසක් කරනවා. එතෙක් කල් හදපු ටයිප් 1 කාර් එකට අමතරව තවත් මොඩල්ස් හදන්න පටන් ගත්තේ ඔහු. මේ අනුව ටයිප් 1 හෙවත් බීටල්, ටයිප් 2 වෑන්, පිකප්, කැම්පර් වෑන් වගේම ගොඩක් ජනප්‍රිය වුණ කාමන් ගියා කියන කාර් එකත් වෙළඳ පොළට ආවා. ඒ වගේම ඇමරිකාවට, එංගලන්තයට, කැනඩාවට වගේම ලෝකේ ගොඩක් රටවල් වලට ෆෝක්ස්වාගන් කාස් එක්ස්පෝර්ට් කරනවා. බ්‍රසීලයේ වගේ රටවල් වල ප්‍රොඩක්ෂන් ප්ලාන්ට්ස් පව පටන් ගන්නවා. මේත් එක්කම ෆෝක්ස්වාගන් ගැන අපේ වීඩියෝ එකේ පළවෙනි කොටස මෙතනින් අවසන් වෙනවා. දෙවැනි කොටස මෙතනින් බලන්න.